ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසම රස රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට ජෑම් බනිස් එකක් හදන්න තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් හැමදාම අපි හදන සාම්ප්‍රදායික හැඩේ බනිස් එක වෙනුවට වෙනස්ම විදියකට වෙනස්ම රටාවකට ජෑම් බනිස් එකක් ලේසියෙන්ම හදාගන්න විදිහ මං අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ බනිස් එක උඩට කැමති නම් තලයට කීපයක් එහෙම නැත්නම් සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රමයට හරියටම හැම තැනටම විහිදෙන්න ගොඩාක් ජෑම් දාන්නෙත් නැතුව ජෑම් තේහඳි දෙකකින් හරිම රසට හැම බයිට් එකකටම ජෑම් රසත් එකතු වෙන විදිහට ජෑම් බනිස් එක හදාගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් හරිම සොෆ්ට් එකට ජෑම් බනිස් එකේ ඒ රසම එන්න අපි බලමු කොහොමද මේ ජෑම් බනිස් එක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තිනවා පිටි ග්‍රෑම් 500ක්, ඒ වගේම කිරි මිලිලීටර් 250ක් 300ක් වගේ අතර ප්‍රමාණයක් යයි. බටර් මේස හැඳි 2යි, ග්‍රෑම් වලින් නම් 50යි. ඊස්ට් මේස හැඳි 1යි, ග්‍රෑම් වලින් නම් 10යි. සීනි මේස හැඳි 2යි, ලුණු තේ හැඳි 1යි. තව බිත්තරයක් අරන් තියෙනවා. බිත්තරය මේ පිටියකට එකතු කරන්න අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඉතින් අපි උඩට ගන්න ගන්නවනේ බිත්තර ටිකක්. ඉතින් ඒ බිත්තරේ සම්පූර්ණයෙන්ම යන්නේ නැහැ උඩට ගන්න අන්තිමට. ඒ නිසා මම මේ බිත්තරෙන් භාගයක් පිටියකට එකතු කරගන්නවා. ඉතුරු ටික පැත්තකින් තියා තියෙනවා අපි පස්සේ හදන බනිස් එකේ උඩට ගන්න. තව ඕන වෙනවා අපිට ජෑම් ටිකක් ෆිලින් එකට අරගන්න. ඉතින් මුලින්ම මේ අපි ගන්න කිරි ටික ටිකක් රත් කරගන්න ඕනේ. ගොඩක් නෙමෙයි, චුට්ටක් මද රසණින් තමයි කිරි එක අරගන්නේ. ඊට පස්සේ මම ඒකට සීනි තේ හැන්දක් එකතු කරලා ඊස්ට් ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්නවා, දිය කරගන්නවා. මේක විනාඩි 5ක් විතර වහලා තියන්න ඕනේ ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න. ඉතින් ඊස්ට් ටික වෙනම ඇක්ටිව් වෙනවද කියලා බලලා එකතු කරනවා නම් වඩාත්ම හොඳයි. මොකද හුලම් වැදිලා වගේ තිබුණොත් එහෙම ඊස්ට් ටික පිටි එක පිපෙන්නේ නැතුව යන නිසා. ඊට පස්සේ මම පිටි එකට ලුණු තේ හැන්දක් එකතු කරගත්තා. ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන මේ අපි අරගත්තු බිත්තරේ හොඳින් මම මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා මේකෙන් භාගයක් එකතු කරගන්නවා මෙතන පිටි එකට. මොකද දැන් අපිට උඩට ගන්න සම්පූර්ණ බිත්තරේම අවශ්‍ය වෙන්නේ නැති නිසා ඉතුරු බිත්තර භාගය අහක යන එක වළක්වන්න තමයි මම මේ භාගයක් මෙතෙන්ට එකතු කරගන්නේ. ඉතින් මේකට ඔයාලා කැමති නම් බිත්තරයක් වෙනම එකතු කරගන්න පුළුවන්. ඉතින් ගුණාත්මක භාවය වැඩි වෙන්න, පෝෂණය වැඩි වෙන්න බිත්තරයක් එකතු කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපි අර විනාඩි 5ක් පැත්තකින් තියලා තියපු ඊස්ට් ටික අරගන්නවා. ඉතින් දැන් මේ බලන්න මේකේ පෙන හොඳට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඊස්ට් ටික හොඳ ක්‍රියාකාරීත්වයේ තියෙනවා. ඉතින් මම මේ ඊස්ට් ටිකත් හොඳට මේකට කලවම් කරලා අර අපි රත් කරගත්තු මද උණුසුම් කිරි එකෙන් ටික ටික දාලා මේ ඩෝ එක අනා ගන්නවා. ඩෝ එකට ටික ටික කිරි දාලා අනා ගන්න. ඉතින් පිටි ග්‍රෑම් 500ට සාමාන්‍යයෙන් කිරි මිලිලීටර් 250ක් විතර වගේ තමයි යන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී ඒක පොඩ්ඩක් විතර එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් එකපාර ඔක්කොම එකතු කරන්නේ නැතුව ටික ටික මෙන්න මේ වගේ දාලා පිටි එක අනා ගන්න. ඊට පස්සේ මම මේක ලෑල්ල ඔයාලා පාවිච්චි කරන ලෑල්ල උඩට හරි මේසෙ උඩට හරි අරගන්න. අරගෙන තමයි අපි අර බටර් ටික 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 එකතු කරලා මේක අනාගන්නේ. ඔයාලා මේ බටර් ටික වෙනම පිටියකට මිශ්‍ර කරලා මේ විදියට අනාගන්නකොට තමයි ඔයාලගේ හදන බනිස් එකේ මෘදුභාවය වැඩිපුර එන්නේ. ඒ වගේම බනිස් එකේ මැද ලොකු ලොකු හිල් ඇති වෙන්නේ නැති වෙන්න හරිම සොෆ්ට් එකට මෘදුවට හදාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට වෙනම බටර් ටික පිටියක ඇනුවට පස්සේ එකතු කරලා අනාගන්න එකෙන් තමයි ඔයාලගේ බනිස් එකේ මෘදුභාවය වැඩි වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේ බටර් ටික හොඳටම මේ පිටියකට මිශ්‍ර වෙනකන් මේක අනාගන්න ඕනේ. ඉතින් මුලදි කැඩෙන සුළු ගතියක් තියෙයි පිටියකේ. නමුත් ඔයාලා බය නැතුව දිගටම විනාඩි 5ක් විතර මේ විදිහට අනනකොට බටර් ටික හොඳට මේ පිටියකට මිශ්‍ර වෙලා නැවතත් මෙන්න මේ වගේ පිටි මෝලයක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඇඟිල්ලෙන් ටච් කරලා බලන්න, ඇඟිල්ලෙන් ඔබලා බලනකොට මේ වගේ උඩට එනවනම් ඔයාලගේ පිටි එක හොඳට ඇනිලා ඇති.
ඊට පස්සේ මම මේ බෝල් එකේ අඩියට තෙල් සුට්ටක් ගාලා මේකට මේ පිටි එක තියලා උඩිනුත් තෙල් සුට්ටක් විතර ගා ගන්නවා. නැත්නම් ඔයාලට පිටි උනත් ගා ගන්න පුළුවන්. බෝල් එකට පිටි ටිකක් දාලා උඩින් පිටි සුට්ටක් යාලා මෙන්න මේ විදිහට මේක වහලා හරි සර්වියට් එකකින් වහලා හරි කවර් කරලා තියන්න. මේක ඩබල් සයිස් පිපෙනකම්. ඉතින් දැන් මේ තියෙන්නේ ඩබල් සයිස් වෙන්න පිපිච්ච පිටි එක. ඊට පස්සේ මම මේක මේසෙ උඩට අරගෙන කෑලි 12කට මේක කපා ගන්නවා. පිටි ග්‍රෑම් 500ෙන් 12ක් කපා ගන්න පුළුවන් කෑලි. ජෑම් බනිස් 10ක් හදා 12ක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණය හැටියට මේ ගත්තු අමුද්‍රව්‍ය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් පිටි ග්‍රෑම් 300කින් හදනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ජෑම් බනිස් 8ක් වගේ හදා ගන්න පුළුවන් පිටි ග්‍රෑම් 300කින්. ඊට පස්සේ මේ කෑලි කොටස් කරගත්තු 12 අපි මෙන්න මේ විදිහට බෝල විදිහට බෝල කරගන්න ඕනේ. රවුම් විදිහට මෙන්න මේ වගේ බෝල කරගන්න. බෝල කරලා මම තෙල් චුට්ටක් තවරගත්තු තැටියක් උඩින් තියාගන්නවා. මේ බෝල ගොඩක් වෙලා පිපෙන්න තියන්න ඕනේ නැහැ. විනාඩි 15ක් විතර. දැන් අපි මේක හොඳට අතින් මේ රවුම් කරලා හදන නිසා මේකේ පිපිච්ච ගතිය ටිකක් අඩු වෙනවා. ඒ නිසා ටිකක් ආපහු මේ බෝල ටික මෘදු වෙන්න පැය කාලක් විතර අපි තියන්න ඕනේ. පැය කාලක් විතර මේ ටික හොඳට ටිකක් රෙස්ට් එකේ තිබ්බහම, පැත්තකින් තියලා තිබ්බහම ඔයාලට මේ බෝල තුනී කරගන්න හරිම ලේසි. ලේසියෙන්ම තුනී කරගන්න පුළුවන්. ඉතින් අද අපිත් එක්ක එකතු අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මේ වෙලාවේදී ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න, අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන videos ඔයාලට ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට හදපු බෝල ටිකට මම උඩින් මේ තෙල් චුට්ටක් ගාගත්තා වේලෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ වහලා පැය කාලක් විතර මම තියලා තිබ්බා. දැන් මේ බෝල ටික අපි මේ ජෑම් බනිස් වල හැඩය හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඒකට මුලින්ම මේසෙ උඩට පොඩ්ඩක් විතර තෙල් ටිකක් ගාලා මේ එක බෝලයක් මෙන්න මේ විදිහට අරගෙන රෝල් පින් එකෙන් නැත්තම් ඔයාලට අතින් මේක තුනී කරගන්න පුළුවන්. රවුම් හැඩයට මෙන්න මේ විදිහට තුනී කරගන්න. මේක නිකන් අපිට මේ පහේ කාසිය තියන්නේ අන්නේ වගේ තරමට තුනී කරගන්න. තුනී කරලා ජෑම් තේ හැඳි දෙකක් හොඳටම ප්‍රමාණවත්. මම ගන්න ජෑම් තේ හැඳි දෙකක ප්‍රමාණය මෙන්න මේ වගේ ජෑම් හැඳි දෙකක් අරගෙන චුට්ටක් දිගටි හැටයට මේක තුනී කරලා ජෑම් ටික උඩින් පිටි ලේයර් එක අරගෙන වහලා ඒක චුට්ටක් තද කරගන්නවා ජෑම් එළියට එන්නේ නැති වෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පිහියකින් හරි කටර එකකින් හරි මේ වගේ පොඩි පොඩි කැපුම් ටිකක් දානවා දිග අතට. ඊට පස්සේ මෙන්න මේ වගේ දිග අතට රෝල් කරලා ඔයාලගේ බනිස් එකේ හැඩය හදාගන්න. මං තව එකක් ඔයාලට හදලා පෙන්නන්නම්. ඔයාලට ලේසියෙන්ම මේක හදපු විදිහ බලාගන්න. රවුමට අතින් හරි රෝල් පින් එකෙන් හරි මේක තුනී කරගන්න. ඊට පස්සේ ජෑම් ලේයර් එක තියලා මෙන්න මේ විදිහට රවුමේ යට හරියට වෙන්න තියාගන්න. මේ ජෑම් ලේයර් එක වහන්න පුළුවන් විදිහට ටිකක් ඉඩ ඉතුරු කරලා තමයි ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට ජෑම් ටික තියලා වටේ හොඳට තද කරලා මෙන්න මේ විදිහට කැපුම් පාරවල් ටිකක් දාගන්නවා. දාලා ඉස්සරහට මේක ජෑම් දාපු පැත්තේ ඉඳලා ඉස්සරහට රෝල් කරනවා. රෝල් කරලා පොඩ්ඩක් විතර දෙපැත්තෙන් දෙපැත්තට නමලා ජෑම් බන් එකේ හැඩය හදාගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී මේකට උඩින් වේලෙන එක වළක්ව ගන්න. හදන හදන ජෑම් බන් එකට තෙල් චුට්ටක් උඩින් ගාලම වහලා තියන්න. දැන් මේක අපි තියලා තියන්න ඕනේ පැය භාගයක් විතර. හොඳට මේක දෙගුණයක් විතර සයිස් එකෙන් ලොකු සයිස් එකට හැදෙනකන් මේක වහලා තියන්න ඕනේ. ඉතින් විනාඩි 30ක් විතර තිබ්බහම ඇති. ඉතින් මේ තියෙන විනාඩි 30ක් විතර අපි මේ විදිහට වහලා තියපු ජෑම් බනිස් ටික මම දැන් කලින් අරන් තියාගත්තු බිත්තර ටික අරගෙන ඒකට කිරි ටිකක් දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා ඒක මෙන්න මේ ජෑම් බනිස් වලට උඩින් හොඳට ආලේප කරගන්නවා. මේ විදිහට මේක ආලේප කරගත්තාම තමයි අපිට උඩ හොඳ රන්වන් පාටකට බනිස් ටික හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා බිත්තර කන්න අකමැති නම් මේ උඩට කිරි ටිකක් විතරක් ගාගත්තත් ඇති. දැන් මේ වෙලාවේදී ඔයාලා අවන් එක ඔන් කරගන්න
සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න අවන් එක ඕන් කරලා සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් මේ බනිස් ටික බේක් කරගන්න. දැන් මේ තියෙන්නේ අපි මේ විදිහට විනාඩි 25ක් සෙල්සියස් අංශක 180ට බේක් කරගත්තු බනිස් ටික. ඉතින් මේ බලන්න හරිම ලස්සන රන්වන් පාටකට අපේ ජෑම් බනිස් ටික හැදිලා තියෙනවා. ඉතින් හැමදාම හදන විදිහට නැතුව ඔයාලත් මේ වගේ විවිධ හැඩවලට හදන්න උත්සාහ කරලා බලන්න. ඉතින් මේ අපේ වීඩියෝ එක හොඳයි නම් නැවතත් මම ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම අලුතින් එකතු වෙන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.